කෙනෙක් මැසේජ් දාපු අයටත් ආදරෙයි. අර මට බැනලා FB live එකක් ගියා. සුබ දවසක් වේවා හැමෝම පිළිගන්න SL අසංග YouTube channel එකට. මම අදත් ගෙනාව අලුත්ම අලුත් වීඩියෝ එකක්. ඔයාලා දන්නේ නැති පියුමේ හංසමාලි. පියුමේ හංසමාලිට මේ ළඟදී live එකක් ඇවිල්ලා තරුණෙක් බැනලා තියෙනවා. අන්නේ live එක ඇවිල්ලා බැනපු තරුණයාට live එකකින්ම ඇවිල්ලා පියුමේ හංසමාලි බැන්නේ කිව්වේ මෙන්න මේ කතාව. හැමෝම අහලා බලන්න. මෙවැනි අලුත් දේවල් දැනගන්න මගේ channel එක subscribe කරන්න, notification bell එකත් අනිවාර්යෙන් click කරන්න. මේ වගේ වීඩියෝ දාපු ගමන් අනිවාර්යෙන්ම කට්ටිය ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හැමෝටම සුබ දවසක්. Hi guys. හැමෝන්ටම සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා. live එකක් එන්න හිතුණා. ඊයේ දවසේ ඉන්නකොට කවුද කෙනෙක් live එකක් ඇවිල්ලා බනිනවා මට හෝ ගාලා. ඉතින් චුට්ටක් කතා කරන්න හිතුණා ඒක ගැන. ළඟදී දවසක කරපු ඉන්ටර්විව් එකක් සම්බන්ධව ඇති වුණු කන්වර්සේෂන් එකක් ගැන තමයි එයා ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් ඇත්තටම මම කවුද කියලා නම් දන්නේ නැහැ මේ මිනිස්සයා. ඉතින් ඒ ලයිව් එක මගේ යාළුවා මට ෂෙයා කළා. මුලින්ම කියනවා මේ මිනිස්සයාට thank you so much. මං ගැන මට වැඩි එයා දන්නව සෑහෙන්න සෑහෙන්න එහෙම මෙහෙම 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 කෑ ගගා මට හරියට බනිනවා එයා පර්සනල් තරහක් ඇති මොකක් හරි සහ මම කරපු ඉන්ටර්විව් එකක් සම්බන්ධව තමයි එයා මේ කියන්නේ ගමේ ගොඩේ කියන කතාව ගමේ ගෑනු කට්ටියටත් රෙස්පෙක්ට් කරනවා සියලුම දෙනාට ගෑනුනේ නේ රෙස්පෙක්ට් කරනවා මම මේ ඉන්ටර්විව් එකේදී මීන් කරේ ඔය මම දාන ෆෝටෝග්‍රාෆ්ස් වලට දානවනේ සමහර අය කමෙන්ට්ස් එතකොට ඒ කමෙන්ට් සමහර මම ෆ්‍රී ටයිම් එකක් තියෙනකොට මම ගිහලා බලනවා කවුද මේ කට්ටියට දාන්නේ ඉතින් ගොඩාක් ගම්පලත්තල කට්ටිය තමයි මට ඒ බැනලා දාන්නේ ඉතින් මට බැනලා කමෙන්ට්ස් දාන කට්ටියට මල් තියලා වඳින්න මට කිසි අවශ්‍යතාවයක් නැහැ ඉතින් අර ඉන්ටර්විව් එකේදී මංගේ මට බනින කට්ටියට තමයි මම මේ කියන්නේ ඔය ප්‍රශ්නේ තියෙන පියුමි කියනවා රෑට නයිට් ක්ලබ්ස් යනවා එක එක දේවල්නේ නෝමලි ලංකාවේ කොළඹට ඇවිල්ලා බලන්නකො ස්පා එකක වැඩ කරන ගර්ල්ස්ලා ගොඩක් දුරට කොළඹ අය නෙමෙයි ඉන්නේ ගොඩක් ගම්පලත්වල කට්ටිය ඉතින් සමහර අපේ ගමේ සෑහෙන හැදිච්ච හොඳ හැදියාවක් තියෙන කට්ටිය ඉන්න අපේ ගම්පලත්වල अपे अखी बंदल इन्े गमे सह मम गमे गोडे किला मीन करे गमे गोडे इन कट्टी मट बनी तमाइ ममे बनी नो गंपलातल इन अने गंप को हरी अभी ट्रिपे गंपलातल इन कट्टी हरी आदर अभी कथा कर हरी सुहत शीलिव कथा कर नमू तर एफी लाइव कविले बनी दंगी इसर नम पड़ी पड़ी देवा හරියට මම කේන්ති ගත්තා. නමුත් මේ අපිට Facebook එකක් එහෙම තියෙන්නේ මිනිස්සුත් එක්ක රණ්ඩු කරන්න. මිනිස්සුන්ට බනින්න නෙමෙයිනේ. අපිට මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් නම් මම නම් මගේ FB එකෙන් එහෙමයි කරන්නේ. වැරදි දනකදි බනිනව ඇරෙන්න නිකන් මිනිස්සුන්ට අපි බනින්න ඕනේ නෑනේ නේ මේ ජීවිතේ අපි අද ජීවත් වෙලා හෙට අපි මේ ජීවිතේ දාලා යයි ගොඩක් දුරට. ඉතින් oops इला मैं लाइव की गुडा कट्टी इनवा मम्मी और गाने की लाइव कावे ए आवे मटी थी अरे लाइव बलला मम बलागन हिटिया मंगिता पुदूम तरह मत तीयनवा मंग अंदी पल विधि मेवा हेदू मेवा ग्रह सुनेहू थिंक मम मोनाक तुम मोकद मे इंट फेसबुक लाइव अभी दंगल मिनिया तीन प्रश्ने මම අඳින පළඳින දෙන විදිහට මම එළිය දාන්නේ මගේ එක නම් මම ඉන්ජෙක්ෂන්ස් ගහලා අනම්මනම් කරලා සුදුනේ මම නම් එයාට මොකද තියෙන අමාරුව මං කියන්නේ දෙයක් බැලුවොත් ඒ දෙයක් ලස්සනයි නම් අපි ඒ දේ ලස්සනයි කියලා කියන්න ඕනිනේ
ලස්සන දේවල් ලස්සන ලස්සන දේවල් බලන්න ලස්සන දේවල් විඳින්න අපි හරි කැමතියි. ඉතින් අපි පාරේ යනකොට මොන හරි ලස්සන දෙයක් දැක්කොත් ඒ දේ ලස්සනයි නම් අපි ඒ දේ ලස්සනයි කියලා කියන්න ඕනේ. ඉතින් අපි ඒ ඒ ලස්සන දේ දිහා බල බල ওই මිනිස්සයා මගේ හැම Instagram story එකක්ම හෝ හැම දෙයක්ම මම follow කරන කෙනෙක්. ඉතින් ඒක තමයි එයා ඇත්තට මං ගැන දන්නේ. එයා මගේ stories බලන එයා කියනවා ගමේ 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 කට්ටිය හවසට පහනක් පත්තු කරලා පහන් පත්තු කරනකොට පියුමිහන්ස මාරි හවසට යන්නේ club blue. අනේ උඹ දන්නේ නැත්නම් ගෙදරට වෙලා නිකන් බම්බු ගහගනි. හවසකට යන්නේ නැහැ club එකකට. හවසකට යන්නේ අපි නම් චුට්ටක් weekend එකේදී රෑ 12ට විතර තමයි එළියට යන්නේ. ඉතින් හවසකට යන්නේ හවස ගමේ අය හවසට පහන පත්තු කරලා මගේ ගෙදර මගේ අම්මා නම් පහන පත්තු කරන්නේ උදේ 6ට. මාව follow කරනවා නම් මාව Instagram බලනවා නම් උදේට මං කෑම කන්න නැගිටින වෙලාවට මගේ අම්මා පහන පත්තු කරලා තියන්නේ. ඉතින් මං ගොඩක් වෙලාවට මගේ Instagram stories වල ඒක දානවා. ඔයා අයියේ දන්නේ නැත්නම් ඒක චුට්ටක් බලන්න. රෑට මං ක්ලබින් යන්නේ විදිය යන විදියයි මං ඇඳුම් අඳින විදියයි මගේ අරක පේනවා මේක පේන එක follow කරන ඒක විතරක් බලන්නේ නැතුව ඔයා හිමීට බලන්නකෝ මගේ ගෙදරත් මගේ අම්මා. ඔයා ඔය කියනෝනේ පියුමිහන් හවසට ගමේ අය පහන් පත්තු කරන හවසට කියලා මගේ අම්මා උදේටත් පහන් පත්තු කරන හවසටත් පහන් පත්තු කරනවා. ඉතින් ඔයා හොඳට ඒව බලන්න මගේ මේ එළිය දාගෙන ඉන්න ගෙඩි දෙක විතරක් බලලා මගේ ගෙඩි දෙක ගැන ඔයා මට වැඩිය හොඳට දන්නවනේ. ඔයා අර live එකක කියන්නේ හරි කැතයි නේද එහෙම. තමන්ට අම්මා කෙනෙක් ඉන්නවා නංගි කෙනෙක් ඉන්නවා. නමුත් ඔයාට අර කේන්ති ගිල්ලා තියෙන මම අර interview එකේ කියන්නේ ගමේ ගොඩේ කට්ටිය කියලා. නමුත් මම ඒක මම ගමේ ගොඩේට අපහාස කරනවා නෙමෙයි. මං කියන්නේ මේ මගේ මම අඳින පළඳින විදියට ඒගොල්ලෝ ගොඩක් කැමති නැහැනේ. ඉතින් මම මොනවද කරන්නේ? ඉතින් ඒගොල්ලන්ට ඕන විදියට මං අඳින්නේ නැහැනේ. සහ ඔයා නිකන් දඟලගෙන රටකට වෙලා ඉඳගෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ වයිෆ්ලා ළමයින්ගේ වැඩක් බලාගත්තනම් මාර හොඳ නැද්ද? නිකන් ලයිව් එකක් ඇවිල්ලා ගෑණියෙක්ට බැනලා නිකන් පොරක් වෙන්න හදන්නේ. මට ඉතින් කම්මැලිකමට මං ඉතින් දාලා තියෙන මේ කමෙන්ට්ස් චුට්ට කියව ඔයාගේ මාර හැපනින් අනේ කමෙන්ට්ස් එහෙම it's so funny. මොකද මේ මමත් මට ගෙදර ඉන්න බැරි කම්මැලිකමට මම නිකන් ඉන්න වෙලාවට හැමතිස්සෙම බලන්නේ මට කට්ටිය දාන කමෙන්ට්ස්. ඉතින් හරි ආසයි අනේ මට ඒව දකිනකොට මට හරි ආසයි. මොකද අපේ මිනිස්සු මේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තොත් අපි ආසාවෙන් ඒ දේවල් බල බල ඒ දේවල් විඳ විඳ වණින එක තමයි අපේ කරන්නේ. සමහර පිරිමි වෙසින් ඉන්න ඔය දඟලන FB live ඇවිල්ලා ඉන්න නපුංසකයොත් එහෙමනේ. අර කන්න බැරි අත් මොකද්ද එකක් කියනවනේ. මට දැන් ඒක එන්නෙත් නෑ. ඉතින් ඔය එක එක දේවල් කියනවා මං ගැන ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. මට බොයෆ්‍රෙන්ඩ්ස් ගොඩක් ඉන්නවා. ගොඩක් හිටියේ නෑ, හයක් හතක් විතර හිටියේ. ඔප්පු කරන්න මොන හරි දෙයක් සාක්ෂි තියෙනව නම් කියන්න. ඔවා දන්නේ නැත්නම් මං කියන්නම් මේ ඔයා ලයිව් එකේ කියනවා. මොකද මම ක්ලබ් එකක වැඩට ගන්න. මොකද මම ක්ලබ් එකක වැඩට යන්නේ. මට ඒ වගේ රස්සාවක් කරන්න ඕනේ. ඔයත් පිට රටක රස්සාවක් කරන්න වැතිනේ. රෑට රෑට හිමීට මේ ක්ලබ්ස් වලට එමත් ඔයා යනවා ඇතිනේ. ඉතින් මට කියන්න තියෙන්නේ සෑහෙන්න කට්ටිය කමෙන්ට් කරනවා බලනවා. බලන්න ඒ කට්ටියට කියන්න තියෙන්නේ මේ මාව දන්න අය නම් දන්න වැති. හැබැයි අර FB live එකක් ඇවිල්ලා මට බනින මනුස්සයට මම මෛත්‍රී කරනවා. මොකද මට වැඩි එයා මං ගැන සෑහෙන දන්නවා. සෝ ඉතින් ඉදිරියටත් බලන්න ඕනේ මං ගැන. මං හැමතිස්සෙම දාන ස්ටෝරීස් මම ක්ලබින් යන්නේ කීයටද හවසනේ මට වැරදුනා මේ. ඉතින් ඔයාගේ ගොබ්බකම වෙන්නේ තියෙක සමහර විට හවසට යන්නේ නැහැනේ. හවසට වහලානේ අයියා තියෙන්නේ. ඉතින් රෑ 11ට 10ට විතර තමයි අරින්නේ. ඉතින් ඒ වෙලාවට අරපු ගමන් යන්නත් බැහැනේ එළියට. ඉතින් අපි යනවා රෑ 12ට විතර. අපි හවසට යන්නේ නැහැ. අර ඔයා කියනවනේ ගමේ කට්ටිය පහන් පත්තු කරන වෙලාව කියලා. ඒ හවසට මම ගොඩක් වෙලාවට නිදි. මම ඒ වෙලාවට යන්නේ නැහැ. මම යන්නේ රෑ 12ට විතර යන්නේ. ඉතින් තව ටිකක් අවධානයෙන් තව ටිකක් බලන්න මම මොනවද කරන්නේ. අඳින පළවෙනි විදිහ මේ මං ඒව බල බලම බනින්න මට කමක් නෑ. දැන් එච්චර හොඳට මම ෆැෂන් කරන්නේ මොනවද, මම යන්නේ මොනවද, මං අඳින විදිය ඔයා මට වැඩිය මං ගැන සෑහෙන්න දන්නවනේ. ඒ කියන්නේ ඔයා සෑහෙන්න මං ගැන බලලා තියෙනවා. ඉදිරියටත් බලන්න ඕනි මං ගැන. තරින්න බෑ, නවත්තන්න එපා. දිගටම බලාගෙන යන්න. දිගටම FB live ඇවිල්ලා මෙහෙම බනින්න. මොකද ඔයා පිරිමේ කැඩියට මං හිතන්නේ
ගැහණියෙක්ට බනිනකොට ඔයාගේ චරිතෙම තමයි ඝාතනය වෙන්නේ. නමුත් ඔයා වරද්ද ගන්න එපා. මම ඉන්ටර්විව් එකක කියන්නේ අර මං අඳින පළඳින විදිහට මට බනිනවනේ. එතකොට ඒ බනින කට්ටිය දකින්නේ පියුමි හංසමාලි කරන දේවල්, පියුමි හංසමාලි ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරිස් දාන හින්දානේ. නමුත් ගම් පළාතකින් හෝ වේවා කොහෙන් හරි ඇවිල්ලා ස්පායකක හෝ වේවා කොයි හරි වැඩ කරන කට්ටියට ඒගොල්ලෝ කරන රස්සාව දාන්න බෑනේ. මම මොඩල් කෙනෙක් හින්දා මම ලස්සනට අඳිනවා. මගේ ඇඟ මම පෙන්නනවා. ලස්සන දේවල් තියෙන්නේ ලස්සන ලස්සන ෆැෂන් තියෙන්නේ කරන්න. මගේ ඇඟ ලස්සනට තියෙනවා කියලා මම හිතන හින්දා මම ඒක පෙන්නනවා. ඉතින් ඔයා ඒව බල බල මට බනින එක වැරදීනේ. ආ බනින්න එපා. බනින්න නැතුව බලන්න අයියේ. මම ඔයාව දන්නේ නැහැ, මම ඔයාව දැකලත් නැහැ කවදාවත්. ඉතින් එහෙම බනින එක හරි වැරදි. ඔයා කේන්ති ගන්න එපා. ඔයාගේ අම්මත් ගමේ වෙන්න ඇති. ගමේ අයට අපි ගරු කරනවා. මම අර කියන්නේ මට කමෙන්ට්ස් දාලා බනින කට්ටියට විතරයි. නැතුව එහෙම කියන්නේ නැහැ. මම කොච්චර ගම්පලත්තලේවත් මගේ ගසින් අක්කිල දෙන්නම බැඳලා ඉන්නේ මුණරාගල ගාල්ලේ. අපිත් ගමේ යනවා. අපි එහෙම කියන්නේ නැහැ. අර මට බැනලා කමෙන්ට්ස් දාන අයට තමයි මම ඒ කියන්නේ. මොකද ඒ කට්ටියට ෆැෂන් කරන්නත් බෑ. කරන මන්දියා බලාගෙනත් මට බනිනවනේ. ඒ බනින කට්ටියට කියන්නේ එතන ඒ ඉන්ටර්විව් එකේදී මම ඔයාට බනින්නේ නැහනේ. ඔයා නිකන් රෙද්ද උස්සගෙන දඟලන්න එපා නිකන් පණුවෙක් වගේ. ඔයාට මාර අමාරුවක් නේ තියෙන ගමේ ගොඩේ අය කිව්ව. කියන්නේ මට බනින කට්ටියට මං ඒ කියන්නේ. නැතු ඔයාගේ අම්මට බනින්නේ නැහැ. එහෙම ඇයි අපි අම්මලාටවත් කාටවත් බනින්නේ? ඔයා ආ කියන නයි දාගෙන බොරුවට හිරත් වෙනවා. මේ බොරුවට ඇයි ඔයා මේ FB පොරක් වෙන්න හදන්නේ? ඔයා හොඳ රටක ඔයා කසාදයක් බැඳලා ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගෙවන කෙනෙක් නේද? මේ ඉතින් ඔයාගේ වයිෆ්ටත් ඒක එච්චර හරිනෑ. මොකද ඔයාගේ වයිෆ් උත් ඊට පස්සේ බලනවනේ, ඔයා මම ෆලෝ කරනවනේ. මගේ මේ කස්සයි අර කස්සයි මේ කස්සයි ගැන ඔයා මං හිතන්නේ මේ මගේ හස්බන්ඩ්ටත් වැඩි ඔයා දන්නව ඇති. මාර විදියට ඔයා කියනවනේ. ඉතින් අර වයිෆ් ඒ ලයිව් එක බැලුවම ඒ ගෑණිට සමහර විට වහකන්න හිතේ. මම අඳින ඇඳුම මගේ ඇඳුම සමහර විට වයිෆ් හිතන ඇති වයිෆ් ෆැෂන් කරන විදිහට වැඩිය. මෝ පියුමි හංසමාලි අඳින විදියයි, පියුමි හංසමාලි සුදුණු විදියයි, පියුමි හංසමාලි මේකප් නැතුව කොහොමද සෑහෙන්න ෆලෝ කරලා කියලා. ඉතින් හරි කැතයිනේ. ඉතින් ඔයාගේ ගෑණි වයිෆ්ගේ හිත එහෙම රිදෙන්නත් පුළුවන්. වයිෆ්ට වැඩිය ඔයා මාව බලනවා කියන එක ඉතින් එහෙම එපා අයියනේ. වයිෆ් කෙනෙක් ඉන්නවනම් ඔයා වයිෆ්ට අන්දන ලස්සනට අන්දලා ඔයා වයිෆ්ගේ ලස්සන බලන්න. බලලා ඔයා වයිෆ්ට දෙන්න ලස්සන කමෙන්ට්ස්. වාව් මගේ වයිෆ් මාර ලස්සනයි කියලා සතුටට මොනාහරි අරන් දෙන්න. නිකම් මගේ එළිය දාන එක ඇඳගෙන බලලා FB live ඇවිල්ලා නිකම් මොකේ දෙකෙක් වගේ රඟන්න එපා. වට කිසි දෙයක් ලැබෙන්නේ නැහනේ. ඔයා නැත්නම් මගේ එක බලලා මට shape එකේ like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් බනින්න එපා. හරි කුචීතයිනේ ඒක. ඉතින් මම දැක්කා ඒකට ගොඩක් කට්ටිය ගොඩක් girls love වේවා සෑහෙන comments දාලා තියෙනවා. comments ආපු කට්ටියටත් මම හරි ආදරේ. මට බනින කට්ටියටත් ඉතින් මටත් බැනලා වැඩක් නැහැ නේ. ඉතින් මේ FB තියන්නේ අපිට රණ්ඩු කරගන්න නෙමෙයි. මට නම් FB තියන්නේ හදිසියේ ෆෝටෝග්‍රාෆ්ස් දාන්න, මගේ මොන හරි ෂූටින් එහෙමෙන් දාන්න තියන්නේ. ඔයා ඇවිල්ලා මාර කේන්තියකින් මේ වෙන්නේ. මම මේ ලයිව් එක බැලුවා තුන් පාරක්ම. ඉතින් තුන් පාරක් බලලා මම මේ හතරවෙනි පාරත් බලබලෙදී මට නිකන් හිතුන චුට්ටක් ඔයාට කතා කරන්න එන්න කියලා. මේ පර්සනල් තරහක් තියෙනව නම් ඔයාට Facebook එකේ ඇවිල්ලා බැනලා පොරක් වෙන්න නැතුව ඔයාට තිබුණා මට මැසෙන්ජර් එකෙන් කෝල් එකක් දෙන්නනේ. ඒක තමයි ක්ලාසි. ඔයා මට කෝල් කරා නම් නංගි ඔයා මෙහෙම දෙයක් කිව්වා. ඇයි කිව්වනම් මම ඔයාට කියනවා අයියේ මේ ඔයාට තරහ ගන්න තරම් දෙයක් නෙමෙයි උනේ. මෙන්න මේ දේ තමයි මම කිව්වේ කියලා. ඉතින් ඔයාට එච්චර දඟලන්න ඔයාට ගැට් තියෙනවා නම් ඔයාට චුට්ටක් මට මැසෙන්ජර් එකෙන් හරි කෝල් එකක් අරගෙන ඔයා ඔය ගොඩක් ආශ්‍රය කරන ඔය පහුගිය කාලේ ඔය ගියා මැනික් ව්‍යාපාරික ඔයා ඒ අයට එහෙම සැහෙන්න ක්ලෝස් කට්ටියනේ. මගේ නම් බිකවාගෙන ඔයාට කතා කරන්න තිබ්බනේ. ඒක තමයි ජෙනුයින් පිරිමිකම කියන්නේ. නිකන් FB ලයිව් එකක් ඇවිල්ලා ඔයා මෙහෙම ඕකේගේ මෙහෙමයි දාඩිය මෙහෙමයි පියදකට දඟලන්න එපා. ඉතින් ඊට වැඩිය ක්ලාසි මේ ලංකාවේ කොච්චර මිනිස්සු ওই විදියට ඉන්නවද? ඒ කිසිම කෙනෙක් මේ ගැහණු කට්ටිය ෆැෂන් කරන විදිහට ඇවිල්ලා Facebook live එකක් ඇවිල්ලා බනින්නේ නැහැ. ඉතින් මන් දන්නේ ඔයා මං හිතන්නේ අපේ කාලේ වීරයෙක් වෙන්න ආසයි වගේ මට දැනන කමක් නැහැ. ඔයා බැන්නට ඒක මට අදාළ නැහැ. ඉතින් අපේ ගොඩක් මිනිස්සු බනිනවන්නේ අපේ දේවල් හොයන්න කට්ටියත් ඉන්න ඕනේ නේ. අපි කරන කියන දේවල්
ඒවා බල බල ඒවා බල බල මේ ජීවිතේ විඳින්න බැරි ගර්ල්ස්ලා ඉන්නවා ඒ අය කරන්නේ මම ජීවිතේ විඳින විදිය බලාගෙන මට බනින එකනේ ඉතින් මට ඇත්තට මේක වැඩක් නැහැ ඒගොල්ලෝ බැන්නට මේ මගේ ජීවිතේනේ හෙට හෙට ජීවිතේ මොනවා වේද අපිට කියන්න දන්නේ නැහැනේ හෙට අපි මැරිලා එයිද කියලාත් අපිට කියන්න දන්නේ නැහැ ඉතින් හැම තප්පරෙම hina වෙලා සතුටින් ඉන්න මං කියන්නේ ඔයත් ඇඟේ ලේ කොපිත කරගන්න නැතුව හම්බෙන හැම තප්පරෙම මොන හරි දෙයක් බලලා ඔයා ඔය බලනවා වගේ ඒවා දිගටම බලලා මේ ඉන්නකො ලස්සනට පාඩුවේ බල බල ඇයිවා මට නිකන් බනින්නේ බනින අයට නම් උත්තර දෙන්න මම ලෑස්ති නැහැ නමුත් මට මේකට ඔයාට උත්තරයක් දෙන්න ඕනි කියන දේ මට හිතුණා ඔයාට උත්තරයක් දෙන්න ඕනේ කියලා මට හිතුණා ඉතින් ඒකයි හායි කියන ඔයා කොයි හරි ඩුබායියෝ කටා රටක ඉන්නේ ඔයාගේ ඔයාගේ ලයිව් එකට සමහර ගර්ල්ස්ලා කමෙන්ට් කරලා තිබ්බා මේ මගේ තාත්තා ඇරබික් කියලා නෑ මගේ තාත්තා ඇරබික් නෙමෙයි මුස්ලිමුත් නෙමෙයි මගේ තාත්තා සිංහල මුස්ලිම් උනත් ඒක මට කමක් නෑ මට ಜಾති ભેද නෑ ගොඩක් අය බැන බැන දාලා තිබ්බා මේකේ මේ මුස්ලිම් බැල්ලියෙක් මේකේ තාත්තා මේ ඇරබික් ඇරබික් කියලා ඉතින් තාත්තා ඇරබික් කෝ වේවා කමක් නෑ මගේ තාත්තා ಜಾති ભેද නෑ ආගම් ભેද නෑ ओ जाति भेदने आगम भेदने कमेंट करने कट्टियर मट इतना उत्तर एक देने के मुकद मैं तात रटे इन काले धरना जीवित नतरने तात रटे इन काले दी गात फोटोग्राफी का खेचर एचरा इतुवेला थी एने आई थिंक मन देख लसन कमेंट्स टिकक दाला थी एनवा गुडक और दू हतलिस पहे वितर कट्टिय सहन मट बैनला दाला थी बांटी लहे म आंटीला हेम तरह कंडेपुट वैसापतिपुले वैसे फैशन करेना मट कर ममा मट और हतरी पाक पण हक आट पास मट फैशन कर बेह ई थिंक एक मैं फैशन करना नांगील माली लिया बर बणीन ई थिंक हरी हरी हम फैशन करना के ना कमेंट कल तिब्बे मन देख मैं कऊद कमेंट दाल तिब्बे कट्टे थिंक मट बैठकने का कमेल कमे गील प्रोफाइल चेक करा ई थिंक फेक प्रोफाइल मेसेज होगा लाने थिंक एतम मे कमेंट दैनस लोटम थैंक यू सो मच कि नगोलेंगे कमेंट्स के टाइम नया लाइव चुट्टा लाइव चुट्टा बेलवा ये लाइव उत्तर दिन उल हितना आवे ओ आयत मंग किया ना मैं अरे लाइव एक अभी ला दंगलन मनुष्य टा मम्मी किया ने गमे गोड़े की हुए को वा वैरदी टा दंगलन निपा निकांग ये वाले टा लाइन ने काटी इट बुदें मैं आपे देवर बाले बाले वैरदी के अन्नत मिनी सुविन्दे पाई ये अतरिंग मांग की तरह मागे सहन माँ फालो करके ने वैरदी हुए ने मनुष्य एक तमाय हुआ मंग इससे लकी हुआ होया निपा मागे देवल तमंगे गैरी ने लसन टांदे बलागन तमंगे एंट मुनहार देखा तीन एक बल बल इंड हुआ मागे देख बल बल निकम मट दंगला निपा निकम फानु एक रटकड़े वेला देखने प्रश्न एक तीन फेस कर एंड अभी ओको मिनी मुना निकम बुरू एफ बी अभी निकम पुरा पिंडा गुडा एफ बी वाल पुराल वे गी कटे निकम बलुना महिता ने गैनी आगते हेम करने के हरी नैने मुकद एक वचने कल निकम दंगलो उन्नी ඒ වචනේත් නිකන් ඔයා අවුස්සනවා. ඔයා නිකන් එක ගෑණියෙක් වගේ අවුස්සනවා. ඒක එහෙම අවුස්සන්න එපා. ගෑණියෙක් වගේ පිරිමික් වගේ ඉන්න නිකන් ඔයා. ගෑණියෙක් වගේ අවුස්සන්න එපා නිකන් අරක කි. ඒක කියනකොට මාර ආන්ටිලා ටිකක් කමෙන්ට් කරන ඕ ඕ ඕ ඕ ගාලා. ඉතින් ඒගොල්ලන් නම් දැන් මගේ ආච්චිගේ වයසත් කිට්ටු වෙන්න යන කට්ටිය සෑහෙන කමෙන්ට්ස් ආලා තියෙනවා. ඒ ඇට නම් හරියට රිදෙ රිදුනත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ දැන් ආයි ජීවිත කාලයක් යන්නේ නැහැ ෆැෂන් කරන්න. ඉතින් ඊළඟ ආත්මේ තමයි ෆැෂන් කරන්න වෙන්නේ. ඉතින් මේ ආත්මෙදි ෆැෂන් කරන කෙල්ලෝ දිහා බලාගෙන අනේ අපිටත් මේ වගේ කාලයක් තිබ්බනේ කියලා සතුටු වෙන්න. මේ ජීවිතේ මොනවද මේ කුහකකම් පුරවගෙන තව කෙනෙකුට ඉරිෂියා කර කර පැලිපැලි අයියෝ අරයා ලස්සනයි අරයා මෙහෙම අඳිනවා එපා එහෙම වෙන්න. එහෙම වෙන්න එපා දකින්න දේ ලස්සන දේ ලස්සන කරන්න අගය කරන්න. මිනිස්සුගේ හොඳක් තියෙන නම් ඒ හොඳ අගය කරන්න. නිකන් අර හොඳට අඳින පළඳින කෙනා දිහා බල බල බනින්න එපා පියුමිට ලැජ්ජ නැහැ ලැජ්ජ නැහැ මට ලැජ්ජ තිබ්බා හෝ නැතා ඒක කාටත් වැඩක් නැ නේ මේ මගේ ලයිෆ් එක නේ ඉතින් අයියා thank you මං යනවා ඔයාලා බලලා FB live එකේ වෙලා කේන්ති ගතර කේන්ති ගන්න එපා මං හිතන් දැන්වත් ඔයාලට වයස අවුරුදු 40කට කිට්ටු මේ අපි එන්නේ තව කේන්ති ගම තවත් වයසට යනවා ඉතින් කේන්ති ගන්න එපා හොයන්න මං එන
අර ගමේ ගොඩේ කිව්ව එක මං කාගේ හරි හිතරි දුනා නම් මං කියනවා සමා වෙන්න කියලා. මොකද මං අර මට කමෙන්ට්ස් වලින් බනින කට්ටියට තමයි මං එහෙම කිව්වේ. නැතු අපේ ගම්පලතල මිනිසුන්ට හරි ආදරේ. අපි අවුරුදු දෙක සැරයක් කියමු අපි අක්කලා බලන්න හිමින් යනවා. මට සෑහෙන ෆෑන්ස්ලාත් ඉන්නවා ගම්පලතල. ඉතින් ඔයා දැඟලුවට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් බල්ලෝ කොහොමත් බුරනවනේ. ඒක හැටිනේ. මේ නැතුව මේ බල්ලෝ කතා කරන්න නැහැනේ. ඉතින් ඒ වගේ බල්ලෝ FB live ඇවිල්ලා තිතින් බහු බහු ගහන්නත් එපෑනේ. It's okay. Live එක බලපු ඔක්කොටම thank you so much. And බැනලා comments දාපු ඔක්කොටම ආදරෙයි. බැනලා දාපු අයට පුටාක් ආදරෙයි. ආදරෙන් message දාපු අයට ආදරෙයි. අර මට බැනලා FB live එකක් ගිය අයට වඩා ඊට වැඩි ආදරෙයි. හැමදාම මං ගැන හොයන්න ඕනේ. හැමදාම FB live එකක් හැමදාම FB live එකේ කියලා මට බනින්න ඕනේ. අපි ලංකාවට ආව දවසේ කොෆි එකකට හරි හම්බෙමු අයියා. ඔයා මට බැන්න කියලා මට කිසි තරහක් නැහැ. මොකද තරහ අරගෙන වැඩක් නැහැ නේ. වැඩකට නැති අය කෑ ගැහුවා කියලා ඉතින් දඟලන්නේ නැහැ එහෙම. ඉස්සර නම් කේන්ති ගත දැන් කේන්ති ගන්නෙ නැහැ. ඊට වෙලී 1000ක් ප්‍රශ්න තියෙනවා. මේ දවස්වල මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද එහෙම ඇස්සේ ඔයත් එක්ක රණ්ඩු කර කර මේ ඉන්න බෑ. එහෙනම් ආයෙ කියනවා අයියා ඔයාට ආදරේ මට බැන්නට.